සසුගේ මාර්තු විසිතුන්ගෙනනිදා ක්‍රිපිටිකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ වැට සටහනේ මොල්පියවර තැබුණා. හැබැයි සමාජජාලාවල ඒ වැඩසටහන ගැන නෙවෙයි දිගින්දිිගටම කතාභාටලක්කුණේ. ඒ මහානාක හාමුදුරුවන්ට ඒ උත්සවේද ආසන පනවල තිබුණ ආකාරය ගැන. වයස අවුරුදු අනුව හතක්වයස මහනවෙලා අවුරුදු වස් හැත්තෑගානාකුණ රාම්්‍ය නිකායේ. මහානායක නාපානේ ප්‍රේමසිරි මහානායක හාමුදුරුවන්ටත් වයස අවුරුදු. අසූ හයක් සහ මහනවෙලා වස් හැට පහක්කුණු. අමරපුර සංග සභාවේ උත්තර ීතර මහානායක ගොටුකුට දම්මාවාස මහානායක හාමුදුරුවන්ට පහල ආසනයක් පනවලතිපුුණා. වයසින් වගේම වස්කනනින් බාල මල්වතු වස්ගරි මහානායක හාමුදරුවන්ට උත්සාසන වගේම, දෙපාතියන්න කුඩා බංකුපවා තබල තිබුණා. මේ චායාරූපය සමාජ ජාලා අවුලුවන්න සමත් වනාා. මේනිසා අපි හිතුව ලංකාවෙ දැනට පවතින නිකාය බේදය ගැන තොරතුරු පොණ්ඩක් කතා කරන්න. ඉතින් මුලින්ම මතක් කරන්නම්. ඔබ තහමත් අපේ යුතුයුක් ජැනලයේ සස්ක්‍රයි් කරේනැක් නම් දැන්ම සස්කරයිප් කරන්න මෙවැනිම වඩියෝස් ඉක්මනින්ම ඔබවෙත්තට ගෙන්වා ගැනීමට බෙල්ලයි කැන්න එක කලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලහිතනවනම් ලයි කල්ල යාලුවන්ට අත්බලන ශයා කරන්න. ලංකාවි උපසම්පදාව නැතිවීම ගැන මුලින්ම කියන්නම් කෝ්ටේ යුගේ කියන්නේ ලංකාවෙ බුද්ධ සාසනය බැබලුණු කාලයක් මේකාලෙදි ලංකාවෙ හාමුදුරුවරුන්ගේ සිිල්වත්කම් උගත්කම් ගැන විදේශවල පවා කීර්තිය පැතිරුණා. මේනිසා බුරුමේ සියමය වගේ රටවලින් හාමුදුරුවරු ලංකාවට ඇවිල්ලා. ලංකාාවෙන් උපසම්පදාව රන්ගිහින් ඒ රටවල සිංහල උපසම්පදාව පෙහිටෙව්වා දැන්නඔයාට ප්‍රශ්නයක් ඇතිනේද මොකදද උපසම්පදාව කියන්න කියලා. සංඝ සාාසනයට කෙනෙක් ඇතුළවෙද්දි මූලික අදේර හැඳින් වෙන්නේ සාමනේරභාවය කියලා. සාමනේරනමක් බුද්ධ සාාසනයේ ස්තීර වෙන්නේ උපසම්පදාව ලබා ගැනීම කියන විනය කර්මය කිරීමෙන් කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. මනේරනමකට උපසම්පදාව ලබාදන විනේ කර්මය කරන්න. උපසම්පදාව ලබපු නිශ්චිත භික්‍ෂූන් වහන්සේ ගැනක්කින්නෝනි. මේනිසා උපසම්පදා උත්සව පැවැත්තීම රාජානුග්‍රහයන් සිද්ධ වුණ. පෘතුගීසින්ගේ පැමිණීමත් එක්ක බුද්ධසාාසනට අපලකාලයක් කුදාවුණා. පන්සල් බිමට සමතලාකිරීමත් භික්‍ෂූන් වහන්සේලා ගාතනය කිරීමත්, සිත්්පිත්නැතිී පුතුගීසින් සිද්ධ කලා ඒවගේම දොංජුවන් ධර්මපාල රජු කතෝලිකාගම වැරද ගැනීමත්ෙක්ක උපසම්පදා උත්සවවලට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය නැතිවුුණා සීතාවක රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපයක්තෙක්ක තත්වය තවත් දරුණෝනා පහතරට තුළ බෞද්ධ සාාසනය අර්බුදේයට පත්තීමත්යෙක්ක උඩරට බෞද්ධ සාාසනයට ශේමභූමයක් කොනා. උඩරට, ඒ වනකොට අස්කිරි විහාරය ගොඩනැගිලායි තිබුණේ අස්කිරි විහාරේ භික්‍ෂූන් වහන්සේලා ආඩන්නවාසේ සම්ප්‍රදායට පිය කළ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් අස්කිරිවිහාලයේ ඉතිහාසය පොළොන්නරුව යුගය දක්වාම දිවයනවා තවත් රජ කෙනෙක් සමහර විද්්‍යතුන්ට අනුව සේනා සම්බත වික්‍රණබාහු තමන්ගේ රාජකීය උද්‍යානයේ විහාරයක් කදල පූජා කරන්නවා ඒ මල්වත විහාරය මල්වතු විහාරයේ භික්‍ෂූන් වහන්සේ ග්‍රාමවාසයේ භික්‍ෂ පරම්පරාවක්කිදයට ප්‍රසිද්ධ වෙනවා. උපසම්පදා උත්සවය නිසි පරදි පැවත්වීමට නොහැකිවීම නිසා ධර්මය ගෙන ගැනීමට සුදුසු වාතාවරණයක් නොබතිවීම නිසාත් භික්ෂු පරපුර පිරිහෙන්න පටන්ගන්නවා. අවසානදි විවාහවෙලා අමුදරුවන් බලාගෙන එකක මුෘතීන් කරන්න පිරිසක් ඇතිවෙනවා. මේ අය හැඳින් වෙන්නේ. ගිනිින්නාසේලා කියනනමින් මල්වතු අස්ගිරි පාශවවල නායිකත්තයට පත්වන්නේෙත් මේ ගිනිින්න්නාසේලම තමයි. ජාතියේ වාසනාවකට වගේ වැලිවිට සරණංකරහාමුදුරෝ පහළවෙන්නේ මෙන්න මේ අවදේදී. උන්වහන්සේ ආපහු ලංකාවේ උපසම්පදාව ඇතිකරන්න දැඩි උත්සාහයක් ගන්නවා. ශ්‍රී වීර පරාක්‍රම නරේෙන්ත්‍ර සිංහ සහ ශ්‍රී විජයරාජසිංහ රජවරුන්ගේ කාලවලදී. උපසම්පදාව තායිලන්තෙන් ගෙනනීමේ උත්සාහය සාර්ථක වෙන්නෙ නැහැ. අවසානදි කීති ශ්‍රී රාජසිංහ රජසමේදී උත්සාහය සාර්ථක වුණා. උපාලි හාමුදරුවෝ ප්‍රමුඛ සියම්භික්‍ෂූන් වහන්සේ පිරිසක් වැඩම කල්ලා ලංකාව උපසම්පදාව ඇති කලාා. ඒත් එක්කම සරණංකර හාමුදුරුවන්ට සංගරාජ පදවිය හිමිවුුණා. ඒ වගේම මල්වතු වස් පිරි පාර්ශමවලට, මහනායක පදවි පත්කිරීමක් තිද්දවුණා. සරණංකර හාමුදුරුවන්ගෙන් පත්සේ සංගරාජ පදවිය අහසිවනත් මල්වතුවස්කිරි මහානායක පදවිදකට අනුප්‍රාප්තික භික්‍ෂූන් වහන්සේල පත්වුණා. මේ මල්වතුවස්ගරි පාර්ශව දෙකම ඇතුළත් නිකායට සියම් දේශය සහ උපාලෙහිමි සිහිපත් කරමින් ශ්‍යයාමෝපාලිකර නම්බුණ කෙටියන්නේ සියම් නිිකාලස හැඳින්නුනා සරනංකර හාමුදරුව සිම ේදයකින් තොරව සියලු දෙනාතම උපසම්පදාව ලබා දෙන්න පටන්ගත්තා මේ අතරතුරේදී කීර්තිසී රාජසිංහ රජ්ජරෝ සංචාරයක එදෙද්දිී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් රජුවෙනවදකලා නියරීදන් මඩට බැස්සා රජ්ජුරූ මේගෙන හොල බලදදිී මේ හාමුදුරුවරු පැවදිවෙලා තියෙන්නේ පහත්්‍යයි සම්මත කොළයකින් මේනිසා රජ්ජුරෝ නියෝගයක් කන්නවා ගොබිකුලේටායක් පිරිසට පමණක් මහන උපසම්පදාව ල අබාධියයුතුයි කියලා. මේනිසා ගොවිගම නොවන කුළවලායට මල්වතු අස්ගිරි දෙපාශවයේ මහන උපසම්පදාව අහිමි වෙනවා. මේ විදියට උපසම්පදාව අහිමිවීම නිසා කරාව දුරාව සහ සලාන්දමු කොළවලටයත් සාමනේරවරුණුත් ප්‍රභූුවරුණුත් උඩරට රාජ සභාවටන් මල්වතු අස්කිරි විහාර දෙකටත් දිගිදිගටම පෙත්සාම් දිරිපත් කලා. නමුේ සියල්ලම නිිෂ්පලවනාා අවසානදිී එත්තාත් සක්್ය හැත්ත නමේදී අඹගහපිටියේ ඥානවිමල තිස්ස හිමි පානන් ඇතුළು ವික්ෂූන් වහන්සේලා හිපනමක් බුරුමයේ අමරපුරයට ගොස් උප්‍රසම්පදාව ලබාගෙන එත්තා සටසේතුනේ සිත ලංකාවෙ උප සම්පදාව ලබාදනේක ඇරපුවා මේත් සමගම අමරපුර නිකායනමින් නව නිකායක් ඇති වුණනා ඥාන විමල තිස්ස හිමියන් අනොයමින් ගුරුමේට ගොස් උප සම්පදාව ලබාගෙන් පපුගම සිරි දම්මක්කන්ද මාහිමිපානන් අමරපුර ශ්‍රී දම්මවංශික නිකායත්. අත්තුඩාවේ දම්මරක්කිද හිමිපානන් අමරපුර ධර්මරක්ෂිත නිකායත්. කතළුවේ ශ්‍රී ගුණරථන මාහිමියන් අමරපුර කල්්‍යාන වංශික නිකායත් ඇති කලාා. පසුකාලෙක විනය හේතුවගේ විවිධ කාරණානිසා. අමරපුරනිකායේ තවත් බෙදීම ඇතිවුුණා. කෝමූුණන් එත්තාස් නමසය පනස්සයේ සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව ඒවනවිට පාර්ශව විසේකකට වෙන්වෙලා තිබුණු අමරපුර නිකාය එක්වෙලා එක සංග සභාවක් පිහිටවා ගන්නවා. සංග සභාවේ පළමු සභාපති බවට පත්වෙන්නේ බලංගුට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ. පස්සෙ කාලක උත්තරීතර මහානායක පදවියකුත් සම්මත වෙනවා. පළමු උත්තරීතර මහානායක පදවිය හිමිවෙන්නේ මඩිගේ පං්ඥාසිහ මහානායක හාමුදුරුවන්ට මල්වතු පාර්ශවය පළමුුවරට බෙදී යන්නේ වාදයක් නිසා වස්කණන් කිරීමට අදාලව වෙන්තර අත්තදසි හාමුදුරෝ යම් අතයක් පළ කරනවා. මල්වතු විහාරය ඊට ප්‍රතිවිරුද්ධමත්තයක් දරනවා මේ වාදනය අධිමාසවාදේවිදියට හැඳින්නෙනවා. මේ අතරතුරේදී බෙන්තර අර්ථදසි සාමීන්න්නහන්සේ තමන්කි ශිෂ්‍ය පිරිසකට උපසම්පදාව ලබා දෙන්න මල් අතුවිහාරයට වඩිනවා. එතනද යම් ගැටුමක් ඇතිවෙනවා. ඒ ගැටම දුරදිගයාමත්ත එක්ක බෙන්තර අත්තදසි සාමීන්්‍රහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ පස්නමං කැලනිගන්ගේ උපසම්පදාව වෙනය කර්මයක් සිදුකරමින්, කල්යාානි සාමාග්‍ය ධර්ම සපාවලෙස වෙනම නිකායක් ආරම්භ කරන්නවා. අලුත ආළම්භවුණු නිකායනුත් උපසම්පදාව සිදුකරන ස්ථානය සම්බන්ධ ගැටලුවක් නිසා කෝට්ේ ශ්‍රී කල්්‍යානි සාමාග්‍ර සපාවවිදියට පිරිසවෙන් වෙනවා. ඊට පස්සෙද මල්වතු පාර්ශවෙන් වනවාස පාර්ශවය ඌවේ ශාමෝපාලි නිකාය රෝහණ පාර්ශවේවිදියට කොටස්කීපයක් වෙන් වෙනවා. මේ පාර්ශවවලින් කුලහෝ වෙනත් තේදයක් නොතකා ඕනෑමයකුට පැවිදි උපසම්පදාව ලබා දෙනවා. අප අර කලින් කියපු මල්වතු විහාරේදි උපසම්පදාව නපාගන්නගිහින් ගැටුමකට මැදිවුණු බෙන්තර අත්තදසි හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පිරිසින් එක්නමකුණු අභගහවත්ති සරණංකරහාමුදුරෝ සිදූුණු දේවල්ගැන සිත්තවලට පත්වෙනවා. උන්වහන්සේෙන් පුරුමේට වැඩම කල්ලා උපසම්පදාව රගනවිත් අලුත්නිකායක් ආරම්භ කන්නවා. ඒ නිකාය ්‍රාමණ්්‍ය නිකායයි. මේ නිකාය ආරම්භේපටන් අද දක්වා කිසිදු බෙදීමක් නොමැතිව තනි නිකායක් විදියට එක් මහානායක හිමිනමක් යටකි පාලනය වෙනවා. ට්‍රීඩංකාවේ ලාපාලතම නිකාය විදියට සැලකෙන්නේ රංගිරිදබුළු පාර්ශවයයි. මේ පාර්ශවය ඇතිවෙන්න හේතුවෙන්නේ අස්කිරි පාර්ශවයෙන්් කොටසක් වෙන්වීමක්. මේ දක්වා අස්කිරි පාර්ශවය වෙදීගේ එකම අවස්ථාව තමයි මේ. රංගිරි දබුල්ල විහාරයාශිතව විශ්‍රාම ශාලාවල භික්‍ෂූන් වහන්සේල එකතවෙලයි රංගිරි දබුළු සංග සභාව නිර්මාාණය වෙන්නේ. නමුත් මේ සංග සභාව තමන්ගේ මෝලස්ථානය වුුණු අස්කිරි විහාරය සමඟත් හොඳ සම්බන්ධතාවයක් පවත්පාගනයනවා. ඉතින් මේ වීඩියෝවගැන ඔයාලගේ අදහස පහලින් කමෙන් කරන්නන්න අමත කරන්න එපා අපි ආයත් මේ වගේම වීඩියෝවකින් හමුවමු